ඒ මලසිරුරු ස්වාගත් ස්ථානයට ආසන්නේම වෙල්යායක තිබේ තවත් ඇතින්නියකගේ මලසිරුරක් අද උදෑසන වංශීවී නිලධාරීන්ට හමුණා. ඇතින්නියගේ පැටවා බවට සැක කෙරෙන පැටවෙක් මියගේ ඇතින්න ආසන්නේ මෙලෙස රැඳී සිටියා. එම අලි පැටවා කිසිවෙකුටත් ඇතින්න ආසන්නයට පැමිණීමට ඉඩ නොදුන් නිසා ගිරිතලේ පශුවෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් අලි පැටවා නිර්වින්දනය කර ඇතින්නගේ පශුවත් මරණ පරීක්ෂණය සිදු කළා. ඉන් පසුව සීග්‍රිය වංශීවි නිලධාරීන් යුදහමුදාව හබරණ පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව තවත් මෙවැනි මලසිරුරු ඇදැයි සොයා රක්ෂිතය තුළ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. එදී තවත් ඇතිනියන් දෙදෙනෙකුගේ මලසිරුරු සොයාගෙන තිබෙනවා. දැනට හමුවී ඇති මලසිරුරු හතම ගැහැණු සතුන්ගේ වීම විශේෂත්වයක්. මීට අවුරුදු 7-8කට ඉස්සරලා මේ විදිහටම කකා ඉද්දී පාරේ යන ගමන් හරක් සහ කැලේ අනිකුත් සත්තු වසංගත රෝගයකින් මැරුණා. අපි දන්නේ මේ අලින්නත් මේ විදිහේ වසංගත රෝගයක්ද කියලා. මොකද එකම වයසේ ඇතින්නියෝ තමයි මේ අද වෙනකම් මැරිලා වැටෙන්නේ. වනශිවී නිලධාරීන් පවසන්නේ මෙලෙස වනාලීන් මිය යාම සම්බන්ධයෙන් තවමත් නිශ්චිත හේතුවක් ප්‍රකාශ කළ නොහැකි බවයි. සත්තු දෙන්නෙක්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය කරා. තාම අනාවරණය වෙලා නැහැ මොකද හේතුව කියලා. ඒතුරු සත්තුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය කරනවා. ඊට අමතරව මේක අපි අධිකරණයටත් වාර්තා කරන්න බලාපොරොත්තු වෙනවා. මේක අපි හොයලා බලලා ඒකට විසඳුම අනිවාර්යයෙන්ම අපි ඉදිරියේදී ගන්න. කෙසේ වෙතත් වනාලී සම්පත මෙලෙස විනාශ වීම සම්බන්ධයෙන් පරිසරවේදීන් දක්වන්නේ මෙවන් අදහසක්. අපිට මේ දකින්න හම්බෙන කාරණේදී අපි විශ්වාස කරනවා, අපි සැක පහල කරනවා. විශේෂයෙන් අලින්ට යම්කිසි ආහාරයක් හරහා මේ විෂ ශරීරගත වුණාද, එහෙම නැත්නම් විෂ ශරීරගත වෙන්න සැලැස්සුවාද කියන කාරණය, පුද්ගලෙක් හෝ පුද්ගල කණ්ඩායමක් මේ ආකාරයෙන් හිතාමතා මේ සතුන්ව මරණයට පත් කළා නම් ඔවුන්ට ඉරියව නීතිමය ක්‍රියාමාර්ග